හැමදාම ඡන්ද වෙනුවෙන් ජාතිවාදී පාවිච්චි කරා. ඒ නිසායි 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ඒ පළාත්වලට ගැළපෙන බලය ලබා දීලා මෙච්චරකල් තිවිච්ච මේ ජාතික ප්‍රශ්නය කියන එක මේ රටේ ඊළඟ પરම්පරාවට මේ ජාතිවාදී වපුරලා දේශපාලනය කරන්න තියෙන අවස්ථාව වහලා දාන එක තමයි මේ කටයුතු කරන්නේ. 13 සම්බන්ධයෙන් යලි යලි අර චුවින්ගම් එක හපනවා වගේ මේක උඩදමදමා කතා කරන මඩේ දාදා හෝදන මාතෘකාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ හදන්නේ උතුරු ජනතාවට යලි යලිත් මොනවහරි දෙන්න නෙමෙයි, ඒක තොරොම්බල් කරමින් ජාතිවාදය නැවත අවුස්සලා මියගිය අවතාරවලට පණ දෙන වැඩක් තමයි රනිල් වික්‍රමසිංහ මේ කරන්නේ. බලය බෙදනවා, බලය දෙනවා, පොලිස් බලතල දෙනවා කියලා. ජනාධිපතිවරණය ලබන අවුරුද්දෙන්නේ මේ අවුරුද්දේ අපි කරන්නේ අපි වෙනසක් කරන්න. ඒ වෙනස කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සූදානම් නව මුහුණුවරකින් එක්සත් ජාතික පක්ෂයේ 13 වෙනි සංශෝධනයේ ගෙනාපු දේශපාලන පක්ෂයේ ඒ පිළිබඳව සියලු කාරණා එක්සත් ජාතික පක්ෂයේ දැනුවත් වෙලා තියෙන්නේ. ඉතින් අමුතුවෙන් කතා කරන්න කාරණා තිබුණා. අමුතුවෙන් දැනගත යුතු අය සඳහා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒ පිළිබඳව හොඳ දේශනයක් කළා. 13 කියන එක මිනිස්සුන්ගේ පිටපස්සෙන් එන හොල්මනක් තත්වයටපත් වෙලා තියෙනවා. මේක අද උතුරේ අවස්ථාවාදී දේශපාලඥයන්ගෙත් දකුණේ අවස්ථාවාදී දේශපාලඥයන්ගෙත් නැගෙනහිර අවස්ථාවාදී දේශපාලඥයන්ගෙත් සූදු පිටියක් බවට පත් කරගෙන තියෙනවා. අවස්ථාවාදී ද්‍රවිඩ නායකයෝ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ මිනිස්සු ආයපාරක් මේ රටේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ රාජ්‍යයේ බලතල හැසිරීමේ ඌමනාව නිසා තමුන් ඇත්තටම ආදරය නොකරන දමිළ ජනතාව ඉස්සරහට ගිහිල්ලා ආයෙත් මේ 13 කියන පිල්ලිය සමාජගත කරනවා. මම ඉපදිලා තියෙන 13. ඒ හින්දා මේක මම නරකයි කියලා හිතන්නේ නැහැ. මම හිතන්නේ හොඳයි කියලා මේ. ඒ වුණාට අංගයක් හැටියට හොඳ වුණාට සිද්ධියක් හැටියට මේක නරකයිනේ. ඒ නිසා අපි මේ වෙලාවේ මේ 13 කියන එක මේ හදලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. පොඩ්ඩක් සංශෝධනය කරලා හදාගන්න එකක් නෙමෙයි මේක. මේක විසි කරලා දාන්න ඕන එකක්. මේක සංශෝධනය කරන්න හරි වෙනස්කම් මේකට හොඳ දේවලුත් තියෙනවා කියලා කවුරු හරි කියනවනම් ඒ අපේ ජාතියේ මිනිහෙක් නෙමෙයි. මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නේ බලලවත් නැහැ නේ. නං ඒක 10%ක් විතර ඉන්නවනේ. දෙමළ එකටයි සිංහල එකටයි තියෙන ජන වාර්ගික ප්‍රශ්නයක් මතු කරලා දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ මුහුදු ප්‍රමාණයෙන් 60%කුයි භූමි ප්‍රමාණයෙන් 30%කුයි බෙදලා ලස්සනට ඉන්දියාව දීලා මේ හරිම ආදරේ දෙමළ ජනතාවට 60,000ක් මිනිසු ජීවිත දුන්නේ 13 සම්මත කරන්නද? උතුරේ යුද්ධ කරලා සොල්දාදුවෝ දහස් ගණන් මැරුණේ 13 සම්මත කරන්නද? දෙමළ වැන්දපු කාන්තාවන් කොච්චර ඉන්නවද? ඒ අයගේ ස්වාමි පුරුෂයෝ මේක කරේ මේ විදිහට මේක සම්මත කරගන්නද? නෑ. රට වෙනුවෙන් තීන්දු తీරන ගන්නේ කවුද? අවුරුදු 70 80 වෙච්ච වයෝ වෘද්ධ පාලකයෝ. දැන් මේකේ අයිතිය තියෙන්නේ ඔවුන්ටද? නෑ. මේකේ අයිතිය තියෙන්නේ මේ තරුණ අපට. තව වසර 5ක් 10ක් යනකොට ඒගොල්ලෝ මේ මහ පොළවෙත් නෑ. ඒ විතරක් නෙමෙයි අපි කියනවා ජනවරමක් නැති පාලකයෙක්ට ගන්න බෑ මෙහෙම තීන්දු. ජනාධිපතිකම පිට්පකට් ගහපු පාලකයට අපි පැහැදිලිව කියනවා ඔයාට ජනවරමක් නැහැ 13 සම්මත කරන්න. ඒ විතරක් නෙමෙයි ඔයාට කිසිම ජනවරමක් නැහැ කිසිම පනතක් සම්මත කරන්න. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.